Ya, ¿quién va? Vamos. ඒ දුරකථනය හදපු එක්කෙනාගේ යාළුවට කාමර දෙකක හිටියේ කාමර දෙකක ඉඳගෙන එයා හයියෙන් කිව්වා දැන් එයා දන්නේ අනිත් කාමරයට කොහොමද ඇහෙන්නේ කියලා. එයා කිව්වා ඉක්මනට මට ඔයාගේ උදව්ව අවශ්‍යයි කියලා. ඉක්මනට මට ඔයාගේ උදව් ඕනි කියලා එයා අනිත් යාළුවට කිව්වා. ඒ යාළුවට කියනකොට හැබැයි එයාට ඇහුනේ අර එහා පැත්තේ කාමරයේ ඉඳගෙන කියන කටහඬෙන් නෙමෙයි අර එයා හදපු පුංචි උපකරණය ඇතුලෙන් තමයි යාට ඇහුනේ මට ඔයාගේ උදව් ඕනි කියලා. ඔන්න එදා ඉඳලා තමයි පුතේ පළවෙනියටම ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් හිතාගත්තේ ආ මේක තමයි ටෙලිෆෝන් එක මේක දියුණු කරලා අපිට මුළු රටටම ලෝකෙටම හදලා දෙන්න පුළුවන් කියලා. දැන් අන්න ඒ වගේ පුතාලත් පුංචි පුංචි දේවල් අත්හදා බලන්න අත්හදා බලලා පුතාලටත් පුළුවන් වෙයි මීට වඩා ලොකු දියුණු දෙයක් පුතාලට ලෝකෙට දෙන්න. එහෙනම් පුතේ තොරතුරු කියලා කියන්නේ අපිට දත්ත ටිකක් එකතු කරලා නිවැරදිව සකසපු දෙයකට තොරතුරු කියලා කියන්නේ. තොරතුරු අහගෙන ඉන්නේ කොහොමද කියලා කිව්වා මේකේ විශේෂම දේ තමයි නිවැරදිව සවන් දීම. ඊළඟට නිවැරදිව අවබෝධ කර ගැනීම. ඊළඟ එක තමයි තොරතුරු නිවැරදිව ප්‍රකාශ කිරීම නැත්නම් තොරතුරු පැවසීම. හොඳයි අපි ඔන්න ඔය ටික තමයි ඉගෙන ගත්තේ. තොරතුරු ලැබෙන උපකරණ මොනවද කියලා පුතාලා දන්නවා. අදට පාඩම නතර කරනවා පුතේ. පුතාලට හැමෝන්ටම සුබ දවසක්. අයිබෝවන්.